साधु 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 नमस्कार वीवा बुदुरुवनट समदा बुदु हिमि शरण यामि। नमस्कार वीवा धम्मरुवनट समदा सदहम शरण यामि। नमस्कार वीवा संगरुवनट समदा महासंग शरण यामि। नमस्कार वीवा तुनुरुवनट समदा तिसारन सारन यामि। साधु साधु साधु। मागे गुरुदेवोत्तम අප කාගේත් කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. සාදු සාදු සාදු. මොරපිටිය ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයෙන් වැඩම කොට වදාළ අපේ පින්වත් පොඩි ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත पिंगतुनी अद अंक 216 21 पहलवत्तमावत मोरपिटिय बदुरलिय किन लिपिने पदिंची पिंगवत जीडी धर्मदास महात्मा निल्मिनी विक्रमाराच्य महात्म्य विश्वविद्यालय आचार्यनी कल्पिनी निशंसला दियनिय विश्वविद्यालय आचार्य चाणक प्रदीप पुतनुवा विश्वविद्यालय आचार्यनी कसुंदी लेलिय सह इंजनीरू ජනිදු බෑනනුවන් විසින් ඒ පවුලේ පින්වතුන් එකතු වෙලා මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. එතකොට බොහෝ කාලයක ඉඳලා හිතේ තිබ්බ ප්‍රාර්ථනාවක් තමයි අද මේ විදිහට මේ ඉෂ්ට වෙන්නේ. ඔයාලගේ ජීවිතේට විශාල ආශිර්වාදයක්. ඔයාලා මෙතෙක් කළ දාන අතර අග්‍රම දානේ තමයි අද දෙන්නේ මේ ධර්ම දානේ. ඉතින් ඒ ධර්ම දානේ දෙන්න මේ පින්වතුන්ට සිත් පහළ වුණේ මෙතෙක් ගෙවාගෙන ආපු දුෂ්කර ජීවිතයත් ඒ වගේම ධර්මයේ ඇහුවට පස්සේ ධර්මෙන් ලැබුණ සැනසෙල්ලත් මුල් කරගෙන මේ තවත් කෙනෙකුට ධර්මයෙන් පිහිටක් ලබා ගන්න මේ ධර්ම දානේ දෙන්න හිතේ කැමැත්තක් ඇති වුණා. ප්‍රාර්ථනාවක් තිබුණා කවදා හරි මේ පින්කම කරනවා කියලා. අද ඒක සඵල වෙනවා. ඉතින් මම බොහොම කැමැත්තෙන් මේ ධර්ම දේශනාව බාරගත්තේ. හේතුව මේ මෑණියන් මේ බුද්ධ ශාසනයේ පිහිට ලබා ගන්න තියෙන කැමැත්තත් අන් අයට යහපත සලසන්න තියෙන කැමැත්තත් ඒ මෑණියන් තුල දැකපු නිසා. ඉතින් පින්වතුනි අද මම විශේෂයෙන් සිහිපත් කරන්නේ අපේ ජීවිතේ හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. කාගෙත් එහෙම තමයි. මේ ජීවිතේ උඩු යටි කුරු වෙනවා. නැති අය ඇති වෙනවා, ඇති අය නැති වෙනවා. එතකොට මේ රට රාජ්‍යවල මේ ලෝකේ පුරා මිනිසුන්ගේ ওই ප්‍රසිද්ධයි සලකන මිනිසුන්ගේ ජීවිත බැලුවත් මේ මිනිසුන්ගේ ජීවිතවල එක එක හැලහැප්පීම් තියෙන උඩු යට කුරු වෙච්ච ඒවා අපේ ජීවිතවල අපි කාගේත් එහෙම තියෙනවා. ඒතර මේකෙන් අපි ඉගෙන ගත යුතු පාඩමක් තියෙනවා මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිස. එකක් තමයි මේ ධර්මයේ අවබෝධ කළාට පස්සේ මිනිසෙකුට ලැබෙන ලොකු ශක්තියක් තමයි මේ අටලෝ දහමෙන් කම්පා නොවන හිත හැදෙන එක. ඒක මංගල කාරණාව. ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක කියන එකෙන් අපිට බේරිලා යන්න බෑ. කරත්තයක නැගලා යන මිනිස්සෙක් ඒ කරත්තය මේ පොළොවත් එක්ක ස්පර්ශ වෙන රෝදය කොටස් 8කට බෙදලා ඒ කොටස් 8 ලිව්වොත් ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා කියලා එයා ඒ කරත්තෙන් ගමනක් යනවා නම් අනිවාර්යෙන් අර රෝදි තියෙන ස්ථානට පොළොව ස්පර්ශ වෙන එක වළක්වන්නම බෑ. මේ ජීවිත යාත්‍රාව යද්දී ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා වළක්වන්න බෑ. මේ වුණාට මේ ලෝක සත්වයා දුකසේ වාසය කරනවා. ඒ දුකසේ වාසය කරන්නේ එයා කැමති නැහැ අලාභේ එනවට, කැමති නැහැ ලාභේ නැති වෙනවට, කැමති නැහැ නින්දා එනවට, කැමති නැහැ ප්‍රශංසාව නැති වෙනවට, කැමති නැහැ යසස නැති වෙනවට, කැමති නැහැ අයස එනවට, කැමති නැහැ දුක එනවට, කැමති නැහැ සැප නැති වෙනවට. ඕක අපේ ජීවිතේ තියෙන. අපි කැමති නැහැ ඒකට. කැමති නැති වුණාට සැප නැති වෙනවා, දුක එනවා. එතකොට සැප මුල් කරගෙන දුක හට ගන්නවා. ඇයි අපි කැමති නැහැ සැප නැති වෙනවට? ඒනොට සැප නැති වෙනවා. අන්න දුක හටගත්තා. අපි කැමති නැහැ දුක එනවට, නමුත් දුක එනවා. ඒකෙත් දුක හටගත්තා. එතකොට මේ සත්‍යය දුක උරුම කරගෙන ඉන්නවා කියන්නේ ඒකට. ඊළඟට මේ අපිට යසස කියන්නේ පිරිවර සම්පත්තිය අපිත් එක්ක ඉන්න එක අපිට සැපයක් කියලා තේරෙනවානේ. නමුත් හිතෙන් කැමති නැහැ පිරිවර නැති වෙනවට. නමුත් පිරිවර නැති වෙනවා. කාලයක් එනවා පරිවාර සම්පත්තිය අපිව පිරිපරා ගන්න. කාලයක් එනවා කාත් කවුරුවන්නේ. මගේ ජීවිතේ තියෙනවා, ඔයාලගේ ජීවිතවලත් ඇති. කාත් කවුරුවන්නේ නැති. කවුරුවත් හිතේ තියෙන දුක කියන්න කෙනෙක් නැති. කාලයක් එනවා. එතකොට ඒ කාලෙට අපි කැමති නැහැ. නමුත් ඒක එනවා. එතකොටත් දුකයි. පිරිවරේ ඉන්නකොට එයයි නැති වෙනවට කැමති නැහැ. ඒකත් දුකයි. දැන් ඔය කතා වුණ අපි කියනකොට දුවෙක් හරි පුතෙක් හරි පිටරට ඉන්නවා. එයාලා කතා කරපුවම හරි සතුටුයි. ඒතර දුව හරි පුතා හරි එහෙදින් දන්නවා මං කතා කළොත් අම්මා සතුටු වෙනවා, තාත්තා සතුටු වෙනවා. ඒ වුණාට එයාලා කතා කරන්නේ නැහැ. ඇයි? ඒ හඬ අහලා තිබ්බ ගමන් ආයෙ දුක උපදිනවා එයාලා. මං කතා කළොත් එයාලට අවසානයේ දුක හිතෙයි කියලා කතා කරන්නේ නැහැ. කතා කරනකොට සතුටුයි, තිබ්බ ගමන් දුකයි. එහෙනම් මේ ලෝක සත් මේ අටලෝ දහම තුලින්ම මේ සත්වයාට උරුම කරනවා දුක. මෙහෙම එකක් තියෙනවා කියලාවත් අඩුම තරමේ දැනගන්නකො. කෝච්චියක යන කෙනා කෝච්චිය ගැස්සෙනවා. ඩකඩ 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 ගගා කෝච්චිය ගැස්සි ගැස්සි යනවා. නමුත් ගැස්සි ගැස්සි කෝච්චිය ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. ඇයි? මිනිස්සු දන්නවා මේ කෝච්චිය ගැස්සෙනවා කියලා. බස් එකක් ඩකඩ 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 බස් එකක් ගැසි ගැසි ගියොත් ඔන්න ප්‍රශ්නයක්. ඒ හේතුව බස් එක එහෙම යන්න ඕනේ නැහැ. නමුත් ඒ ගැසිල්ලම කෝච්චිය වුණොත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දන්නවා කෝච්චිය එහෙම ගැස්සෙනවා කියලා. ඔව්ද නැද්ද? අන්න මනුස්ස ජීවිතේ දුක කරදර අටලෝ දහමත් එකයි යන්න තියෙන්නේ කියන එක අපි හිතෙන් පිළිගත්තොත් අපිට කරදර දුක්ඛං ගැටලු එද්දී අපිට දරා ගන්න පුළුවන් මේක හැටි කියලා. මිනිස්සු නෙමෙයි වඳින්නේ. මිනිස්සුන්ට නෙමෙයි කරදර දුක්ඛං ගැටලු. මානව ජීවිතේ හැටි මෙහෙමයි කියලා හිත හදා ගන්න පුළුවන්. හිතෙන් ඒක පිළිගෙන තිබ්බේ නැත්තම් ඇයි මට දුක එන්නේ? ඇයි මට කරදර එන්නේ? ඇයි මට මෙහෙම වුනේ කියලා ශෝක තැවුල් සන්තාප සිංහල ඔබට පමණක් නෙවෙයි මොන රටක මොන ජාතික මොන ආගමක කෙනෙකුට උනත් ඒ සන්තාපයෙන් ඔවුන් නිදහස් වෙන්නේ නැහැ. මේ මිනිස්සු හැම වෙලාවෙම කියනවා ඇයි අපිට එහෙම වෙන්නේ? කොහොමට සාධාරණේ, කොහොමට යුක්තිය කියලා මිනිස්සු කියනවා. හැම රටකම කියනවා. හරි. ඒ කතාව පසක තැබේවා. මං ඉස්සර වෙච්ච දෙයක් කියන්න. ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ගමක මම හිතන්නේ රජගහ නුවර ආදරණීය ඉතාමත් ආදරයෙන් පෙමින් වෙලී හිටපු අඹුසැමියන් දෙපළකට ලස්සන චූටි දියණියක් ඉපදුණා. ඔවුන්ගේ ලෝකේ සතුටෙන් පිනා ගියා. හරි සතුටුයි. ඊට පස්සේ ඔහොම ඉඳලා චූටි දෝණි ටිකක් ලුකු වීගෙන එනකොට හදිසි වසංගතයක් ඇවිල්ලා අම්මා මැරුණා. ඒකට අර සතුටින් හිටපු කැදැල්ලට හෙනයක් පාත් වුණා වගේ. ඊට පස්සේ දුක සන්තාප ඇඳිල්ල වැළපිල්ල ඒ පවුලට එකතු වුණා. ඉතින් අම්මගේ ආදරයත් තාත්තගේ ආදරයත් දෙකම එක තාත්තා කෙනෙකුට දෙන්න සිද්ධ වුණා. ඒව රැකගන්නත් සිද්ධ වුණා. ඊට පස්සේ තාත්තා වෙළඳාමෙන් හිටියේ දුව තනි කරලා යන්න නොහැකි නිසා ඒ වෙළඳාමෙන් ජීවත් වුණ ඒ පවුලේ වෙළඳාම නැති වුණා. ඉතින් අර දැන් වෙළඳාමෙන් හම්බ කරගත් ඉවරයි, බඩු මුට්ටු විකුණා, ඔය ටිකත් ඉවරයි. දැන් කෙල්ල ටික දැන් ලොකුයි. ණයට ගත්තා. කහවණු 100ක් ණය වුණා. දැන් මේ වෙනකොට කෙල්ල දීග දෙන්න වයස. ඉතින් තාත්තගේ ලොකුම බලාපොරොත්තු එකම ප්‍රාණය තමන්ගේ දියණිය. කිව්වා මගේ රත්තරනේ මං ආයේ වෙළඳාම යන්න. උඹ පරිසං වල හිටපන්, උඹ ගැන මට සැකයක් නැහැ. උඹ ලැජ්ජ බයට හැදිච්ච කෙල්ලෙක්. ඒ නිසා උඹ පරිසං වල හිටපන්. මං කොහොම හරි වෙළඳාමේ ගිහිල්ලා මේ ණය ටිකක් ගෙවාගෙන උඹ හොඳ තැනකට දීග දෙන්න ඕන මගේ රත්තරණී කියලා. මේ කෙල්ල හඬද්දි වැළපෙද්දි තාත්තාව ඈතට යද්දි තාත්තා වෙළඳාමේ ගියා. ගොඩාක් මහන්සි වෙලා වෙළඳාම් කරගෙන කහවණු 500ක් ඉපෙව්වා. කහවණු 100ක ණයක් තිබ්බේ. කහවණු 500 පොදිය අරගෙන වෙළඳ කණ්ඩායමත් එක්ක ගම්බිම් බලා නැවතෙද්දී මහ වනයක් මැදින් ආවේ. මේ වෙළඳ කණ්ඩායම වටකලා හොරු කල්ලිය. ඊට පස්සේ ගහලා මේ මිනිසුන්ගේ අත්වල තිබ්බ දේවල් පැහැරගත්තා. දැන් අර මිනිසයාගේ මුළු ජීවිතේම අනාගතේම තියෙන අර කහවණු 500. ඇයි අර ණය ගෙවන එක, කෙල්ලට කන කර අරන් දෙන එක, දීගයක් දෙන එක, ප්‍රශ්න ටික විසඳා ගන්න එක ඔක්කොම තියෙන්නේ ඕකේනේ. සමහරවිට මුළු මාසෙම තියෙන මේ වැඩ කටයුතු ටික මේ මාසේ අවසානයේ පඩියේ තියෙනවා වගේ. අර පඩිය බලාගෙන තමයි මේ මාසෙම කන්නේ, බොන්නේ, අඳින්නේ. මේ පඩිය ගෙදෙට්ට ගෙනල්ලා දවසෙන් දෙකෙන් වාස්ප වෙනවා. වාස්ප වෙනවා පඩිය කියන එක. ඒකට මුළු ජීවිතේම අර පඩියත් එක කේන්දර වෙලා තියෙනවා. එතන මිනිස්සු බලන්නකො සතුට දුක කියන එක, පඩියක් නෝට්ටු ටිකක් අතට ලැබෙනවා කියන එක, බැංකුවට සල්ලි ටිකක් වැටෙනවා කියන එක සතුටට කාරණාවන්නේ. ඒ hina වෙලා මේ පැත්ත බලනකොට ඉවරයිනේ ඒක. මේ අතට හම්බෙන සල්ලි වාස්ප වෙනවනේ. මේ ලෝකේ වේගයෙන්ම ඉගිලෙන, වේගයෙන්ම වාස්ප වෙන ද්‍රව්‍ය මොකද්ද කියලා ඇහුවොත් ඒකට සල්ලි කියලා කිව්වට කවන්නේ. එච්චර වේගින් නැති වෙනවා. ඉතින් මුළු අනාගතේම අර මිනිහයාගේ තිබ්බේ කහවණු පොදි. ඊට පස්සේ ඒක බදාගෙන දිව්වා. දුවනකොට හොරු පිටිපස්සෙන් පැන්නුවා. දුවගෙන දුවනියමට ගහක බෙනයක් තිබ්බා. බෙනේට කහවණු පොදි විසික කළා. දුවනකොටම පිටිපස්සෙන් පොල්ලකින් ගැහුවා. මේ මිනිහයා එතනම මැරුණා. පටිබද්ධ චිත්තේ තිබ්බේ දුව ගැන නෙවෙයි, කහවණු පොදිය ගැන. ඒක තමයි ලෝකේ එකම යාගේ ප්‍රාර්ථනාව. මැරිලා ඉපදුන එතම ප්‍රේත ආත්මය. ගොඩාක් පින් තිබ්බ කෙනෙකුත් නෙවෙයි. පින් තියෙන කෙනෙක් යමකට බැඳුනොත් එහෙම බහිරෝ වෙලා උපදිනවා. පින් තියෙන කෙනෙක් යාමක් අත්හැර ගන්න බැරුව භූමියක් වස්තුවක් අත්හැර ගන්න බැරුණොත් බහිර වෙනවා. එතකොට මේ ප්‍රේත ආත්මයක් ගොඩාක් පිනුත් නැහැ. දැන් මම කල්පනා කළේ මම දැකලා තියෙනවා පිටරට මිනිස්සු දරුවෝ ගැනමයි කල්පනා කර ඉන්නේ. මේ මිනිස්සු ඒ රටකෙදින් හදිසියෙ මැරුණොත් කොහේ උපදීද කියලා. එක අම්මා කෙනෙක් මගෙන් ඇවිල්ලා පිරිත් නූලක් ඉල්ලුවා. මන් දුන්නා. මම මේ රටකට ගිය වෙලාවේ මං කව තව ඒ අම්මා කව තව පිරිත් නූල් 3ක් දෙන්න. මං කවයි කියලා දරුවන් කෝ ගෙන්නන්නකෝ කිව්වා මම. නෑ එයාලා ලංකාවේ ඉන්නේ. මං එයාලා වෙනුවෙන් පිරිත් නූල් බඳ ගන්නවා. තමන්ගේ ශරීරයට දරුවෝ බද්ධ කරගෙන ඉන්නේ. ලංකාවේ ඉන්න දරුවෝ වෙනුවෙන් පිටරට පිරිත් නූල් බඳිනවා. समाज दारू मिहे मिहेंदला अम्मा तात बोधि पूजा तीन मन दाने नमूत अम्मलाट इवाइकुमा कही तीन मेहंद पेर दिगे सहा कोई पीटराट वाले सेवी पीने से लंका विंगी अम्मला तातला यही इन विधि देखो ऐड देखो मिही इन दारू एक न रुपये लक्वत विनाश कराने ये රුපියලත් එක තියෙන කඳුළු ටික ඒ රුපියලත් එක තියෙන ගින්දර පේන්නේ මේ මිනිස්සු ඉඳින දුක බලන්න ඕනේ. කෝල් කරපුවම කියන්නේ අනේ මේ කරදරයක් නෑ මට ඔය පොඩ්ඩක් උයන්න පිහන්න ඔය රෙදි ටිකක් සෝදාන්න ඒවත් අතින් නෙමෙයි මැෂින් වලින් කරදරයක් නෑ කියලා කියන්නේ. ඒ ටික හරි. නමුත් හිතකින් විඳින ගින්දර තමන්ට ජාතක තමන් වදපු තමන්ගේ දරුවෝ ඇස් වලට දකින්න නැතකොට ඒ හඬ නිතර ඇහෙන්න නැතකොට සෑය බෝධියක් විහෙරක් දකින්න නැතකොට සිංහල කතා කරන මහඬක් අහන්න නැතකොට තමන්ගේ කියලා දෙයක් නැතිකොට මේ මිනිසුන්ගේ හිතවල තියෙන ගින්දර ඒවා සල්ලි වලින් පියවන්න බෑ. ඒ රටවල් වල හොඳට කාලා බීලා සතුටින් ජීවත් වෙන්න හොඳයි. ලංකාවට සල්ලි එවන්න ඕනේ නැත්තම් ලංකාවට සල්ලි එවනවා කියන්නේ පිටරට කෙනෙක් එයා හේන් හොඳට කාලා බිලා ඉන්නේ. හොඳට අඳින්නෙත් නෑ හේ. බොහෝ විට බහුතරයක් විශේෂයෙන් මහඳ පෙරදිග වගේ රටවල්. මොකද එහෙම එහෙදින් එයාලට ඕන විදිහට කෑවොත් බීවොත් ගමන් බිමන් ගියොත් ඇඳොත් ඒ ලංකාවට එවන්න සල්ලි නෑ. ලංකාවට ලොකු මුදලක් එවන්නම් එහි කන්න බොන්නේ නැතුව දුෂ්කර ජීවිතයක් ගත කරනවා. මම මේවා කිව්වේ මේ මිනිසුන්ගේ දුක කියන එක තේරුම් ගන්න. ඒක අම්මා කෙනෙක් පුතා පුංචිම කාලේ ආර්ථික අපහසුතා මැද්දී දුක් අන්දරා පියවන්න කියලා පිටරට ගිහලා මට මොන ගැහුවා. අවුරුදු 18ක් 20ක් විතර පිටරට ඒව පුතාට හොඳට ඉගෙන ගනින් බයික් එකක් ගනින් මෙහෙමයි ගේ හදා ගනින් කියලා ඔක්කොම ඒව අම්මා සැප දුන්නා. දැන් පුතාට අම්මා හරි කන්නේත් නැතුව බොන්නේ නැතුව ඊට පස්සේ පුතාට අවුරුදු 20 ගානක් වෙනකොට මෙහි මොන හරි ප්‍රශ්නයකට රණ්ඩුවක් ගිහිල්ලා මේ පුතාගේ බෙල්ල කැපුවා කපලා අතට ගත්තා. කො දැන් අවුරුදු 20ක ප්‍රතිඵලය ඕකද? දැන් කොහොම ගින්දර ධම්ම පිස්සෙක් වගේ දුක සන්තාපය කියන්නේ උන්ද ඉස්සරහට ආවට පස්සේ මුන්දට කියන බණක් කොහොමද කියලාවත් කල්පනා වෙන්නේ නැති තරමට මේ මූණේ දුක. ඊට පස්සේ ඇඬු කඳුලෙන් ඉන්නවා. උන්ද නිදා ගන්නකොට උන්දට දැනෙනවා අර මැරිච්ච පුතා ළඟට ඇවිල්ලා ඉන්නේ. පුතාටත් පරලෝ සුගතියක් නැහැ. ඔය මතේම කල්පනා කරගෙන ඉඳලා දැන් මේ අම්මා රස්සාවක් නැති කරගෙන ඇඬු කඳුලෙන් ඉන්නවා පුත්‍ර ශෝකෙන්. යමක් ගැනද හිත බැඳිලා තියෙන්නේ දුක ශෝකේ. ඉතින් ඔය අම්මලා මැරුණාට පස්සේ කොහෙද යන්නේ ඊට පස්සේ? ඒ නිසා ওই දරුවෝ ගැන හිත හිතා, ගෙවල් දොරවල් ගැන හිත හිතා, තමන් ආදරය කරන අය ගැන හිත හිතා, ප්‍රේමයෙන් බැඳිච්ච තැන් ගැන හිත හිතා, මේ ලෝක සත්වයා පටිබද්ධ චිත්තයෙන් බැඳුන හිතෙන් උපාදාන වෙලා ඊට කර්ම සකස් වෙලා ඒට අදාළව උප්පත්ති කරා යනවා. हरिम सोखी जानकाई මේ සංසාරේ පව් කියලා හිතෙනවා. කරන්න දෙයක් නැහැ. අපිටත් ඔහොම තමයි ධර්මය අවබෝධ කරලේ නැත්තම්. ඉතින් හරි අපි ආයෙත් කතාවට යමු. දැන් අර പ്രേත ආත්මයක් වෙලා අර ගහ ළඟම ඉපදුණා. දුවට පැනලා ආපු එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් දුවට ආරංචි වුණා. තාත්තා මැරුණා කියලා. පොඩි කාලේ අම්මත් මැරුණා. දැන් තාත්තා Tamanට සැපේ හොයාගෙන ගියා. උන් දැත් ගහලා මරලලු. පොළොවේ පස් කකා ඇඬුවේ කෙල්ල. ඊට පස්සේ ඒ පළාතේ සිටුතුමා ඔය තාත්තගේ යාළුවෙක් ඉස්සර. එයා මේ හැඬිල්ල දැකලා ඔළුව අත ගලකව දුව උඹගේ ගෙදරක් වගේ අපේ ගෙදර ඇවිල්ලා හිටපන්. උඹ බය වෙන්න කාර්ය නෑ කියලා. කෙල්ල ගෙන්නගෙන ගියා. ඒතකොට මේ කෙල්ල තමන් බත් කන දැනන්නේ කියලා වහාලියක් වගේ වැඩ කරනවා. වලම්පින්ගම් හොල්දනවා. रेदी होदना वेडकार केल्ली इतिन महासिरितुमा केनो दुवे उच्चर महांस इंडिपा किया नमुद वेडकारियाक मतावन हितला मगरनो यामाक वेडपोला करला होयला बल्ला करूप केमुट नय दयागे दर गीला उनत पुडुव किंदगिन इन्न बॅ उयेन उट कुसीट गीला उदव वेनो ओय मिनिसुंगे हेती ඊට පස්සේ මේ කෙල්ල ඒ ගෙද සිට මාලිකාවට දවසක් රහතන් වහන්සේ නමක් වැඩි මේ කෙල්ල අඹ ගෙඩියකුයි කැඳටකකුයි ඔය වාගේ පූජා වස්තු ටික පූජා කළා. මගේ තාත්තට මේ පින අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කළා. ඒ පින අනුමෝදන් වෙච්ච ගමන් අරයට අඹ විමන ප්‍රේතාත්මයට පහළ වුණා. වස්ත්‍රාභරණ කෑම බීම පහළ වුණා. එයා දැක්කා මේ දුව තමයි මට පින් දුන්නේ කියලා දැක්කයි. එහෙනම් පින් ගන්න එතෙන්ට එන්න ඕන කියලා එක නෑ. දැන් අර තාත්තට තිබ්බේ දුවට බැඳිච්ච හිතක් නෙවෙයි. අර යුතුයකම් ඉෂ්ට කරන එකත් එක්කයි තිබ්බේ. ඒකයි ඔය පින් අනුමෝදන් උනේ. ඔය දුවට බැඳුණා නම් ඔය ආත්මභාවේ පින් ගන්නෑ. ඔය ශරීරෙම ඉන්නවා. අනේ මගේ කෙල්ල අනේ මගේ කෙල්ල කියලා ඔය ශරීරෙම ඉන්නවා. මේ තාත්තට තිබ්බේ යුතුයකම් ඉෂ්ට කරන හිතක්. හැබැයි බලවත් කුසල් නෑ. ඒ නිසා ප්‍රේතාත්මයක් වුණා. අර මේ පෙරේතකම නැති නිසා මේ මනුස්ස ශරීර වලට පින අනුමෝදන් වුණා. කොච්චර දුරක හිටියා. දැන් අද කාලේ මේ මනුස්ස ශරීරයට ඇවිල්ලා ප්‍රේතාත්මේ කතා කරනවා පින් දුන්නට යන්නේ නැණි. ඇයි ඒ දානෙට නෙවෙයි කැමැත්ත තියෙන්නේ අර කුණු කයට. කුණු ශරීරයට. ඊට පස්සේ ඔන්න තවත් කාලයක් ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ ඒ ගමෙන්ම වෙළඳ කණ්ඩායමක් ආයේ ගිහිල්ලා වෙළඳාමේ අර කැලේ මෙදින්ම ආවා. එදා හොරුනේ අර ගහ යටම මේ විවේක ගත්ත අර අනවතෙන් අර ප්‍රේතාත්මේ අඳුරගත්තා මේ අපි අපේ ගමේ හිටපු කට්ටිය කියලා. ඊට පස්සේ පේන්න සැලසුවා විමානේ. පේන්න සාස්වල විමානය ඇතුළෙන් ඇවිල්ලා මිනිසුන්ට කියනවා ඔයාලා මේ කන්න බොන්න මේ ඕන තරම් තියෙනවා අඹ විමනක් පහළලා ඒක අඹ ගෙනියක් පූජා කරු පිනට. ඊට පස්සේ මේ මිනිස්සු බය වුණා. ඔබ කවුද මිනිස්සෙක්ද අමනුස්සෙක්ද කිව්වා මම ප්‍රේතාත්මයක් බය වෙන්න එපා. ඔයාලා ගමේ අහවල් හිටපු වෙලෙන්දා තමයි මං ගුටි කාලා මැරුණේ. ඔයාලා බය වෙන්න එපා මේවා කන්න බොන්න කියලා කන්න බොන්න දුන්නා. ඊට පස්සේ කිව්වා අපේ දුව මෙහෙම දානයක් දීලා පින් දුන්නා. ඒකෙන් මට මේ පින ලැබුණේ. මේ සැප සම්පත් ලැබුණේ. ඔයාලා දැන් අපේ ගමට යන නිසා දුවට කියන්න තාත්තා මේ වගේ සැපවත් වුණා. අහවල් තැන ඉන්නේ. කහවණු 100ක් අහවලට ණය තියෙනවා. ඉතින් ඒකත් ගෙවන්න ඕන. වෙන්නේ මේ ගහේ බෙනේ කහවණු 500ක් තියෙනවා. ඔයාලා ඒක ගහන්න. ඇරම් 250ක් ඔයාලා තියාගෙන 250ක් අපේ දුවට දෙන්න. 100ක් නැහැ කියලා 100 ඉතුරු 150න් ජීවත් වෙන්න කියලා. මම ඉගෙන කිව්වේ මේ පෙරේතයා ප්‍රේතාත්මයක් ලැබුවට එතන අර යුතුයකම් ඉෂ්ට කිරීමත් එක්ක බැඳිලා තිබ්බ එක මිසක් මේ මෙයා ඒ අර මේ ඒකේ බැසගෙන හිටපු කෙනෙක් නෙවෙයි. නැත්තම් අත්හරින්න බෑ කොහොම. මේ මිනිස්සු කහවණු 500 මාරගෙන හිත හොඳ මිනිස්සු දුවට ගිහිල්ලා කහවණු 500ම දුන්නා. අර කෙල්ල කහවණු 500 බදාගෙන ඇඬුවා තාත්තා සීකලා. කහවණු 100ක් ණය දීලා ඉතුරු 400 බත් කාපු ගෙදරනේ කියලා මේ අර සිටුතුමාට දුන්නා. ඔන්න ඔය කාරණාව අපිට ගොඩාක් මිස් වෙන කාරණාවක්. විශේෂයෙන් රස්සාවල් කරන දරුවන්ට 99%කට මිස් වෙච්ච කාරණාව. ඒ තමයි Taman රස්සාවක් කරලා පඩියක් ගන්නකොට ඒ පඩියක් ගන්න තැනට තමාව ගෙනාපු Tamanට උපකාර කරපු අය සිහි කරන්න ඕන. ළඟදී පුතෙක් මගෙන් ඇහුවා කතා කළා ස්වාමීනි දැන් මේ මම අල් රස්සාවට ගියා. පළවෙනි පඩිය මේ මාසේ හම්බ වෙනවා අනිද්දා. මම මොකද්ද මේකෙන් කරන්න ඕන කියලා. මං කව පුතේ මතක තියාගන්න පළවෙනි පඩියේ උඹ භුක්ති විඳින්න එපා. ඕකෙන් තුනුරුවන් රුවන්වැලි මහසෑයට මේ කිරිහාරාද්‍ය පූජා කරලා දෙමව්පියන්ට වස්ත්‍ර කන්න බොන්න හඳින්න ගෙනාපන්. උදව් කරපුවාට දීපන්. හදන සෑයවල විහෙර විහාරවලට උදව් කළා පළවෙනි පඩිය සම්පූර්ණ වියදම් කරපන්. ඒ වට උඹට මැරෙන කල් ඕක මතක හිටිනවද? මම පළවෙනි පඩියට ගලේ මේකයි කියලා. දෙමව්පියෝ හරි හම්බ කරලා තමන්ගේ අතට කීයක් හරි එනකොට තමන්ට ඇඳුමක් ගන්න දෙමව්පියන්ට මතක් වෙන්නේ නැහැ. ඕක දැන් යම් දවසක මේ තරුණ ළමයින්ට තේරෙයි තමන් අම්මා තාත්තා කෙනෙක් වෙච්ච දවසක. දරුවෝමයි මතක් වෙන්නේ ගත්තට පස්සේ. දැන් අර තාත්තට කහවණු 500 ගත්තට පස්සේ දුවගේ වගකීම් ටික මතක් වුණා. නමුත් අපි තරුණ කාලේ රස්සාවක් අරගෙන පඩිය අතට ගත්ත ගමන් බයික් එකක් ගන්න එක, කාර් එකක් ගන්න එක, හොඳ ගෙයක් හදා ගන්න එක, හොඳ ෆෝන් එකක් ගන්න එක, හොඳ සූට් එකක් ගන්න එක තමන්ට කියලායි මතක් වෙන්නේ. යම්කිසි දුවෙක් පුතේ වැටු පතට ගනිද්දි තමාව අමතක කරලා තමන්ට උදව් උපකාර කරපු අය මතක් කරනවා කියලා යම් දුවෙකුට පුතේකට තිබ්බොත් ඒ අය මේ ලෝකයේ තියෙන ස්වභාවය බිඳලා සත්පුරුෂ ස්වභාවකින් බබලෙනවා. හැබැයි ඉතින් ඒකට උපදෙස් දෙන්න කට්ටිය නැති නිසා ගොඩාක් හොඳ අයටත් ඒ අවස්ථාව මිස් වෙලා යනවා. ඒ තේරෙන්නේ නැහැ මම මොකක්ද ඊළඟට කරන්න ඕන කියලා. කිව්වොත් කරනවා. මම බත් කාපු ගෙදරනේ කියලා අර කාවරු 400ම දුන්නා ඒකෙදෙට. එතකොට මහසිටුතුමා කිව්වා දුවේ උඹ මේ ගෙදෙට ආපු දවස් ඉඳලා සිරියන් කාන්තාව ආවා වගේ 16ක් වගේ වැඩ කරනවා මෙහෙම හිතපන්කෝ ඕන දැන් දුව උඹට දැන් කහවණු 400ක දෑවැද්දක් තියෙනවා උඹ කැමතිද අපේ පුතාව බඳින්න කියලා සීටුතුමාගේ පුතාට විවාහ කරලා දුන්නා යෑලි මඟුල් ගෙදර ගත්තා සතුට පිරුණා ඊට පස්සේ අනේ අවුරුද්දක් දෙකක් යනකොට ආයෙ සංගතියක් ඇවිල්ලා මහා සිටුතුමයි දේවියන් වැරුණා. සිටු තනතුර පුතාට ලැබුණා. මහා සිටු දේවියන් ආංශේ වුණා අර කෙල්ල. දරුවෙකුත් එකතු වුණා පවුලට. චූටි දරුසංගීතා. කෙල්ල දැන් දරුවා නලවනවා. නැලවිල්ලක් කියන නලවනවා. නැලවියම් මගේ රත්තරනේ නැලවියම්. මේ ගෙදරම 16ක් වෙලා වළං හොදා හොදා හිටපු උඹේ අම්මා මේ ගෙදරම යේලියක් වෙලා එහෙම ගිය නුඹේ අම්මා දැන් බලපං රත්තරනේ මැණික් කටේ නුඹේ අම්මා මේ ගෙදර මහසිටු දේවිය වෙලා බබලන හැටි බලපං නුඹේ අම්මාගේ කිය දැන් සතුට ඇයි අර මේ ගෙදරම වැඩකාරීත් වෙලා හිටියා ජීලිත් උන මහසිටු දේවියත් උන අර ආපු ගමන් මාර්ගෙන් Taman ආපු තැන ගැන සතුට වින්දා ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ගන්ධ කුටියේදීන් දැක්කය සවැත් නුවරදීන් දැක්කා රජගහ නුවර අම්මා කෙනෙක් දරුවෙක් නාලවන හැටි දැක්කා අනාවරණ ප්‍රඥායති බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ අම්මා සංසාරේ දුක් විඳ විඳ දුකක් පාසා මන් සංසාර දුකෙන් නිදහස් වේවා කියලා පතපතා පින් කරූපේවා බුදු හැසට දැක්කා. දුක් විඳ විඳ මන් දුකෙන් නිදහස් වේවා කියලා කරපු පින්කම් බුදු හැසෙන් දැක්කා. සංසාරේ හිත පිච්චෙන ගින්දර බන අහහා නිවාගෙන කුසල් රැස් කරපු බව බුදු හැසෙන් දැක්කා. ඉතින් ඒ දුක් විඳ විඳ යන ගමනේ මේ පුංචි සතුටක් ලැබිලා මුන්ද දැන් ඔක්කොම හරි වගේ සතුටු වෙනවා. ආයෙත් මැරිලා ඉපදෙනවනේ, මැරිලා ඉපදිලා ආයෙත් දුක උරුම කරගන්නවනේ. මෙයාට පිහිට වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ඉඳලා අර අම්මා ඉස්සරහට ආලෝකයක් එවුවා. ඒ ආලෝකයෙන් බුදුරජාණන් වහන්සේ ගාථාවක් වදාළා. අසාතන් සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති. අමිහිරි දේවල් මිහිරි විදිහට පේනවා, අප්‍රිය දේවල් ප්‍රිය විදිහට පේනවා, දුක් දේවල් සැප විදිහට පේනවා. ප්‍රමාද වුණාට පස්සේ ඔහොම තමයි වෙන්නේ. ප්‍රමාද වෙනවා කියලා කියන්නේ සංසාරයක් ගැන දන්නේ නැති වුණාට පස්සේ ඕක තමයි වෙන්නේ කියලා කියනකොටම ප්‍රඥාව, බුදු කෙනෙක්ගේ දහමෙන් අවදි වෙන ප්‍රඥාව අවදි වුණා. ඒකේ ප්‍රඥාව කියන එක අවදි වෙන්නේ බුදු කෙනෙක් ළඟ, ඒ ධර්මයේ ළඟ. හොඳ සෝතාපන්න වුණා. රාතේ දරු සිඟිත්තේ නලව ඉද්දින් සෝහන් වුණා. උන්දට අවබෝධ වුණා යාම. අවබෝධ වුණේ දේ තමයි මේව ස්ථීර නෑ, හේතුඵල ධමයෙන් යුක්තයි කියලා. සතුටු වෙන්න කාරණාවක් නෑ කියලා. තවත් විදියට මම කිව්වොත් තේරෙන්න, සුප්පවාස මේ සීවලි කුමාරයා අවුරුදු 7ක් වගේ මාස ගානක් බඩේ තියාගෙන, අවුරුදු 7යි දවස් 7ක් ඕ බඩේ තියාගෙන අන්ත දුක් විඳලා ඒ දරුවා ඉපදිලා දවස් 7ක් දාහනේ දෙනකොට 7 වෙනි දවසේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක කතා කරනවා. චූටි පුතා ඉපදිලා දවස් 7යි කතා කරනවා. ඒතර හරියට සතුටුයි තුනා ධර්ම සේනාධිපතින් වහන්සේ සමග කතා කර ඉන්නවා. අම්මා පිනා ගියා. බුදුරජාණන් වහන්සේ විලාව යවුවා සුප්පාවාසාගෙන්. සුප්පාවාසා මේ දරුවා ගැන සතුටුයිනේ. ස්වාමීනි පුදුම සතුටක්, ධර්ම සේනාධිපතින් වහන්සේ සමග කතා කරනවා. මේ වගේ දරුවන් ඔයා කැමති නැද්ද? මේ වගේ දරුවෝ 500ක් හම්බුණත් මොකද ස්වාමීනි කියලා කිව්වා. අමතක වුණා අවුරුදු 7ක් විඳපු දුක. ඒ විලායි බුදුරජාණන් වහන්සේ වදාලා දැක්කද එකපාර ඇති වෙන සතුටින් පරණ දුක අමතක වෙනවා. ඒකට ප්‍රමාදී වෙනවා. ඒකට ඒ විලාවෙත් ওই ගාථාව වදාලා අසාතං සාත රූපේන සුප්පියා කියනවා, සුප්පාවාස කියනවා. අනේ ස්වාමීනි එක දරුවෙක්වත් එපා. විසාකාවටත් ඕක වුණා. මේ සෝහන් වෙලා හිටපු විසාකා කොණ්ඩේ තෙමාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. විසාකා මොකද මේ මහ දවල් කොණ්ඩේ තෙමාගෙන? ස්වාමීනි මගේ මිනිබිරියක් හිටියා. ඒ කෙල්ල ගෙදර ඉනකොට ගෙදර පිරීලා hinaවේ. ඒ කෙල්ල වසංගතයකින් මැරුණා නේවා. ඒතර ඒ කාලේ කවුරු හරි මැරුණාම කොණ්ඩේ තෙමා ගන්නවා. එක එක චාරිත්‍රනේ. අද තියෙනවා පවුල කෙනෙක් මැරුණොත් කොල්ලෝ තට්ටේ ගන්නවා. ඉන්දියාවේ අදටත් තියෙනවා තට්ටේ ගන්නවා. පොඩ්ඩක් කොණ්ඩේ පිටුපස්සෙන් ඉතුරු කරගෙන ඕනම කොල්ලෙක් තට්ටේ ගන්නවා. පවුල කෙනෙක් මැරුණොත්. මම ළඟදීන් දැක්ක අර ගෝත්‍රිකයන්ගේ එක පවුල එක කෙනෙක් මැරුණොත් එහෙම ඇඟිල්ලක් කපනවා. ඒකේ චාරිත්‍ර. දැන් ඔයාලා අද කාලේ මම කියන්නේ අද කාලේ ඔයාලගේ ගෝත්‍රිකය වෙලා ඉපදිලා ඔයාලා ගෙදරින් පවුලෙන් 10 දෙනෙක් මැරුණොත් ඇඟිලි 10 නෑ. තව ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවා. එයාලා කෙනෙක් මැරුණාට පස්සේ එයාට ආදරේ නම් අරයාගේ ඇඟින් කෑල්ලක් කපලා කන්න ඕන. මැරිච්ච කෙනා. එහෙම යා තමන් ඉපදෙන තැන අනුව අපි ඒ කරන දෘෂ්ටි මතවාදත් එක්ක එක කරනවා. ඒකට ඒ කාලේ ඉන්දියාවේ බුද්ධ කාලේ තිබ්බ දේ තමයි කොණ්ඩේ තේමා ගන්නවා වතුරේ. ඉතින් විසාකා මේ චාරිත්‍රය කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔය නැති වෙච්ච දෝණි වගේ මේ ඔය මිනිබිරියන්ට ඔයා කැමති නැද්ද? විසාකා කිව්වා අනේ මේ සැවැත් නුවරම ඉන්න චූටි කෙල්ලෝ ටික මගේ මිනිබිරියෝ වෙනවා නම් මං එන කැමතියි කියලා. මං ගොඩක් කැමතියි. දැන් ඉත සෝවාන් වෙච්ච කෙනාටත් තියෙන අර සෙනෙහස කියන එක බලන්නකෝ. සෙනෙහස. ඊට පස්සේ කිව්වා විසාකා දවසට සැවැත් නුවර කී දෙනෙක් චූටි ළමයි මැරෙනවද? 5 දෙනෙක්, 6 දෙනෙක්, 7 දෙනෙක්, 8 දෙනෙක්, සමහර දවස්වල 10 දෙනෙක් පොඩි උන් මැරෙනවා. හැම දවසකම දරුවා මැරෙනවා සැවැත් නුවර. කෝටි 7ක් ඉඳලා තියෙනවනේ සැවැත් නුවර. මිනිස්සු කෝටියක් අතරින් චූටි එක කෙල්ලෙක් දරුවෙක් මැරුණත් 7 දෙනෙක්වත් මැරෙනවානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ විසාකා සැවැත් නුවරම ඉන්න කෙල්ලෝ ටිකට ඔයා කැමති නම් මිනිබිරියෝ වෙනවට ඔයාට කවදාවත් කොණ්ඩේ නම් වේලාගෙන ඉන්න වෙන්නේ නැහැ කියලා. පැහැදිලිද? එතකොට තමයි විසාකාට කල්පනා වුනේ. විසාකා කිව්වා නේ එක දරුවෙක්වත් එපාවන්න. ඒ වගේ වෙලාවට අපිට පොඩි සතුටක් ආපු ගමන් දුක් විඳපු දුක් කන්දර ඔක්කොම අමතක වෙන අවස්ථාවක් තියෙනවා. මතක තියාගන්න. ඒකයි මම කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව දුෂ්කර කාලයක් ගෙවාගෙන අපි සැපයකට આવොත් එහෙම අර දුෂ්කර කාලේ අමතක කරන්න එපා. අපි මෙහෙම දුෂ්කරතාවින්දා කියලා. ඒ දුෂ්කරතාවින්දී එකල සැප ලබන පින අපි තුල නොතිබුණ නිසා. මේ බුදුබණ පද කියන එක කෙනෙකුට තේරෙනවා නම් පින්පව කුසල් අකුසල් කියන එක තේරෙනවා නම් දුෂ්කර මාවතක ඇවිල්ලා සැපයකටපත් වෙච්ච කෙනෙක් ඊළඟට ගන්න පියවර තමයි තව තව සැප සම්පත් දන් දෙනවා. තව තව සැප සම්පත් දන් දෙනවා. තව තව මේ පින් කරනවා. තව තව කුසල් කරනවා. තමන්ට නොලැබුණ දේවල් දන් දෙන්න ගන්නවා. තමන්ට නොලැබුණ දේවල් දන් දෙන්න ගන්නවා. පැහැදිලිනේ? මේ ලෝකේ නිවන් කරා යන කෙනයි සසරේ යන කෙනාගේ මේ හිතක ස්වභාවයක් තියෙනවා. ඒක බලන්න ඔයාලා තුල කොහොමද කියලා. අපි නිවනට ළඟයිද දුරයිද කියලා. නිවනට ළඟාය දීලා සතුට වෙනවා. නිවනට දුරයි ලැබුණම සතුට වෙනවා. දැන් බලන්න ඔයාලගේ ජීවිතේ ඔයාලා වැඩිපුරම සතුට වුණ දවස ලැබුණට පස්සේද දුන්නට පස්සේද කියලා. දැන් ඔයාලා දකිනවා රූපවාහිනියෙන් එක එක තරංග වලින් මේ සුපර් ස්ටාර් ජයග්‍රහණය කළ කඳුළු සලසලා ඒ ජයග්‍රහණය විඳිනවා භුක්ති විඳිනවා. ඔයාලා බලන්න යම් දවසක දානයක් දීලා ඒ වගේ කඳුළු සැලුවාද සතුටට? පින්කමක් කරලා ඒ විදිහට කඳුළු සැලුවාද? අන් අයට උදව්වක් කරලා ඒ විදිහට කඳුළු සැලුවාද? මම දැක්කා එහෙම දන් දීලා අඬන අම්ම කෙනෙක් දැක්කා. මට මොන ගැහුණා. ඉන්දියාවේදී ලංකාවේ අම්ම කෙනෙක්. ඉන්දියාවේ චෛත්‍යයක් හදනවා. ඒ චෛත්‍යය ඇතුළට උන්දයි කරාමුතේක පූජා කළා. මම එතන හිටියා. අඬනවා. දුර මං ඇහුවා අම්මා කැමැත්තෙන්ද ඔය අතාරින්නේ කියලා. නෑ කිව්වා. මං ලොකු ළමෙක් වුණාට පස්සේ අපේ අම්මා කනට දාපු කරාමුතේක දැන් මට අවුරුදු 70යි. අද තම ගොඩාක් කරදරාව කවදාවත් අම්මා දුන්න දෙන්නේ කියලා මම මේ කණෙන් ගැලෙන්නේ නැහැ. අද මම බුදුන් වෙනුවෙන් මේක ගලවනවා කියලා ගලවලා පූජා කළා. මෙතන අර අවුරුදු අර මේ 10න් 12න් දාන්න ඇතිනේ. ඒ දම්පු පාර අදට සුදු පාරට වෙනවම තියෙනවා. කරාඹෝ ගැලෙව්වට පස්සේ ආණ්ඩ ආණ්ඩ ආතන් දුන්නා. මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ දන් දෙද්දී ඇස් වලින් කඳුළු වැටි වැටි, කඳුළු නෙවෙයි ඇස් වලින් ලේ වැටි වැටි දරුවෝ දන් දෝන්නේ. අපිටත් අර ලැබෙනකොට O level pass වුණ දවසේ ඉන සතුට, A level pass වුණ දවසේ ඉන සතුට, ඊට පස්සේ රස්සාවක් හම්බේ උපාධි හම්බ වෙන දවසේ ඉන සතුට, ඔය වගේ සතුටක් දානයක් දීලා විඳින්න නැත්තම්, සිල් රැකලා විඳින්න නැත්තම්, ඉවසලා විඳින්න නැත්තම් අපි නිවනට ළඟයි. අපේ ජීවිතේ කවදා හරි එවැනි දවසක් උදා වෙනවා නම් කොයිතරම් හොඳද? දීලා සතුටු වෙනවා, ඉවසලා සතුටු වෙනවා. නමුත් අපි ඔක්කොම පුරුදු වෙලා තින්නේ ලැබුණාට පස්සේ සතුටු වෙනවා. ලැබුණාට පස්සේ සතුටු වෙනවා. දෙනකොට දුක හිතෙනවා. කොච්චර අපේ හිත කෙලෙස් වැළඳගෙනද තියෙන්නේ. මතක තියාගන්න අපි මෙහෙම හිටියට, අපි දැන් මේ කාලා බීලා ගමන් බිමන් ගිහලා හිටියට චූටි පැටවුන්ට නම් මතක නැතුව ඇති, මේ පොඩි උන්ටත් මතක නැතුව ඇති. මේ රටේ බීසන සමයක් කියලා එකක් තිබ්බා. තරුණ ළමයි මරලා මරපු කාලයක් තිබ්බා. දහස් ගණන්. හන්දියක් ගානේ බෙලි තිබ්බ කාලයක් තිබ්බා. විදි හඬ පැතිරිලා තිබ්බා. යුද්ධ කාලේ ගමාශයට ගමට මිනිහක් දෙකක් එනවා ඊලන්දාරි. ගේ මිනි සීල් කරලා කොල්ලෝ අතුරු දහන් වෙච්ච කාලයක් තිබ්බා. අදටත් සමහර ගම්වල ආච්චි අම්මලා පුටුව තියාගෙන මිදුට්ට වෙලා බලාගෙන ඉන්නවා. මේට අවුරුදු 30 40කට කලින් අතුරු දහන් වෙච්ච ළමයි එයි කියලා. ශෝකේ බය. හවස 5 වෙනකොට උයලා පිහලා කාලා රාඳු පඳුරු වල හැංගිච්ච කාලයක් තිබ්බා. බස් එකේ යනකොට බෝම්බ පුපුරපු, කෝච්චියේ බෝම්බ පුපුරපු, බුදුන් වඳින්න යන තැනත් බෝම්බ පුපුරපු කාලයක් තිබ්බා. බය තැති ගැනීම පිරුණ කාලයක් තිබ්බා. ඊට පස්සේ යුද ගිනේ බෝම්බ පුපුරපු කාලයක් තිබ්බා. කොරෝනා ඇවිල්ලා එළියට බහින්න බැරි කාලයක් තිබ්බා. අමතක කරන්න එපා. අමතක කරන්න එපා. පිට රටවල් වල කොරෝනා ආපු කාලේ අපේ ලංකාවේ සමහර මිනිස්සු ළඩ වුණාට පස්සේ ගෙයින් ඇදලා එළියට පාරට දාලා තියෙනවා. මට ළමෙක් පෙන්නුවා එක රටක අපේ මිනිස්සු කොරෝනා කාලේ පාරට දාලා තිබ්බ එකක්. එයා පාරේ යද්දී වීඩියෝ කරගෙන ගිහිල්ලා. රෙදි කෑලි පාරයිනේ දාලා ගුලි වෙලා සීතලේ ඉන්නවා කොරෝනා හැදිලා. ගෙවල් වලට ගන්නෑ, වැඩ කරපු ගෙදරින්ම දොට්ට දැම්මා. ලංකාවේ අයට ඒ විස්තර කියන්නේ කොහොමරි පණන්නාලා ගැට ගහගත්ත මිනිස්සු ආයේ වැඳලා කුදලා කාගේ හරි ගෙදරකට ගිහලා රස්සාවක් කළා. ඔන්න ආයේ කෝල් එකක් ගන්නවා. පහුගිය කාලේ කෝල් කරන්න බැරුණා මාස ගාණක්. මෙහෙට සිග්නල් තිබ්බේ නෑ කියලා මිනිස්සු දුක මෙහෙට දෙන්නේ නැතුව පිටරට යන මිනිස්සු ගැන නම් ඉතින් දුක හිතෙන්නේ. ඉතින් ඒ රටවල් වලට යන්න ඕන. මම ඊට පස්සේ මේ මිනිස්සුන්ට ඒ රටවල් වලදී කිව්වා මේ සැප සම්පත් දැකලා ලංකාවට සාප කරන්න එපා. මේක කෑම මේසෙ වගේ කොහොම මේ පිටරට කියන්නේ. ඕන තරම් සැප සම්පත් කන්න බොන්න තියෙනවා. නමුත් ওই මිනිස්සු ඒ වගේ සැප විඳින්න කවදා හරි සංසාරේ දීපු දානයක්, කරපු කුසලයක් තමයි මේ විපාක දෙන්නේ. කුඹුරු කොටලා ගොයන් ටික හදාගෙන විපාගලා මේසෙට ගෙනල්ලා කනකුට ලේසි, වපුරනකට අමාරුයි. ඒ වගේ ලංකාවේ තියෙන කුඹුරු වපුරන වගේ එකක්. දුෂ්කරයි ජීවිතේ. නමුත් මිනිස්සු බුදුන් වඳිනවා, දන් දෙනවා, පින් කරනවා, කුසල් කරනවා, බණ අහනවා. කුඹුරු වපුරනවා ලංකාවේ මිනිස්සු. මේ රටවල මිනිස්සු ආසන්න විඳිනවා. හැබැයි වපුරන කෙනාට ආස්වැන්න රැස් වෙනවා. කන කෙනාගේ ආස්වැන්න සිඳෙනවා. සිඳෙන තැනට ආසා කරන්න එපා. අර රැස් කරන තැන ගැන, රැස් කරන තැනට සාප කරන්නත් එපා. නැත්නම් සමහර පිටරට ගිය මිනිස්සු ඒ රටවල වල සැප දැකලා ලංකාවට සාප කරනවා. මො ලංකාව කියන්නේ මොකද්ද? මේ මිනිස්සුන් ගන්නවා වගේ කියලා. අපි විඳින දුක සිහි කරන්න ඕන. මේ සංසාරේ ඉවරයක් නැහැ. ඔය උඹරි කියලා මේ බිසවක් මේ බුද්ධ කාලේ ඉපදිලා ගෙදරක ස්වාමියා මල දුකින් අඬනවා. ඒ කාන්තාව ඉපදෙන ජීවිතේ තරුණ වයසේ ස්වාමියා මැරෙනවා. ආත්ම භාව 84000කට වැඩිය මේ ස්වාමියා එකම ස්වාමියා Tamanට තරුණ ජීවිතය අහිමි වෙලා තියෙනවා. එන මේ ජීවිතේ Taman ඉදින් ස්වාමියා මැරුණා නම් ඒකම තව ආත්ම භාව 100000 ගාණක් ඒ දුක උරුම කරගෙන තියෙන්නේ තමා. මේ ජීවිතේ අතිශයින් දුෂ්කර ජීවිතයක් ගත කරලා නම් ඔබ ආවේ. ඔය දුෂ්කර ජීවිතයක් ගත කරලා සැපයකටපත් වෙන එක ආත්ම භාව 10000 ගණනක් තියෙනවා. ඒ නිසා තමන් විඳපු දුක සිහි කරන්න. මේවා සංසාරයට ගෙනියන්න ඕනේ නැහැ කියලා හිතන්න. හිතලා පුළුවන් තරම් පින් කරන්න, කුසල් කරන්න, ධර්මය අහන්න, පන්සිල් පද පහ රැක ගන්න, සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන කියන හිත බලවත්ව පෝෂණය කරන්න. මට මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා. එක තාපස කෙනෙක් රජ කෙනෙක් ගාවට ඇවිල්ලා ඒ රජතුමාට පෙර ජීවිත සිහි කෙරෙව්වා. එතකොට ඒ රජතුමයි මේ තාපසයයි මීට ආත්ම භාව 4කට කලින් රොඩි ගමක ඉපදිලා තියෙනවා. ඒ රොඩි ගමෙන් මැරිලා මේ තාපසයයි මේ රජුරුයි එක අම්මගේ මුව පැටව දෙන්නෙක් කියලා ඉපදිලා තියෙනවා. එතකොට ඊළඟ ජීවිතේ උකුසු කූඩුවක ඉපදිලා බිත්තර දෙකක් එක අම්මගෙන් වැටිලා ඒ බිත්තර දෙකේ මේ දෙන්න ඉපදිලා තියෙනවා. දැන් එක්කෙනෙක් රජ කෙනෙක් එක්කෙනෙක් තාපසෙක්. එතකොට තාපසතුමා කිව්වා මේ සංසාරේ උඩු යටිකුරු වෙනවා. දුක් විඳ යන්න තියෙන්නේ. හැමදාම එක වගේ ඉන්නේ. ඒ නිසා ඔබ තපස් රකින්න. රජුරු කිව්වා මට බෑ. ඊට පස්සේ කිව්වා එහෙනම් හරි. ඔබ එහෙනම් හොඳට දසරාජ ධර්මයෙන් රට පාලනය කරන්න. දැන් ඔබතුමා අන්තපුරයට යනවනේ. කෙනෙක් ලස්සන ගෑනු ළමයි දහස් ගණන් ඉන්න අන්තපුරයට යනවා. ගියේ ගමන් ඔබ කාන්තාව ටික වට කර ගන්නවා. එතකොට ඒ වෙලාවට මෙන්න මේ ගාථාව හිතන්න කියලා ගාථාවක් කියලා දුන්නා. ඒ ගාථාවේ තියෙන්නේ මීට ආත්ම භාව 4කට කලින් මම ඉපදිලා හිටිය රොඩි ගමක. ඊට පස්සේ අම්මලා දර කඩන්න යනකොට අර මේ දරුවා කිහිල්ල ගන්නගෙන ගිහිල්ලා ගහක් මුල දරු පෙට්ටිය තියලා දර කඩන්න කැලේ ඇතුළට යනවා. රොඩි ගමේ හිටපු බලු පැටව බල්ලෝ ඇවිල්ලා අර ගහ වට කරගෙන අර දරුවත් එක්ක ඉන්නවා. දරුවට ටිකක් වෙලා යනකොට බඩගින්න එනවා. කිරි බඩගින්න ඇවිල්ලා පෙරිල්ලා අර පොඩි දරු පෙට්ටිය අර එතනම පෙරිල්ලා ඉන්න මේ බැල්ලියන්ගෙන් කිරි බොනවා. ඒකට අනිත් බැල්ලෝ ඇවිල්ලා මෙයාව ලේව කනවා දරු පැටියා. අර තාපසයා කිව්ව රජුරවණ්ඩ රාජතුමා ගිහිල්ලා සුවඳ පෙන් කල 16කින් නාලා මේ සුවඳ ඇඟෙන් සුවඳ විහිදෙන මේ කාන්තාව ටික වට කරගෙන මේ ඒ ඉන්න වෙලාවට හිතන්න කිව්වා මං කලින් බැල්ලියෝ වට කරගෙන හිටියේ. කලින් බල්ලෝ බැල්ලියෝ මාව ලේව කෑවා. දැන් මම මේ අන්තපුරයක් වට කරගෙන ගිහලා කියලා සංසාරේ සිහි කරන්න කිව්වා. ඒ කාලේ තාපසයා වෙලා හිටියේ බෝධිසත්වෝ රජුරු වෙලා හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ. පෙරුම් පුරණ සංසාරේ ආනන්ද ස්වාමීන් වහන්සේටත් ওই වගේ දේවල් වුණා නම් අපිට මොනවා වෙයිද? අපිට මොනවා වෙයිද? ඒ නිසා මේ දුක සැප කියන එක නිතර පෙරලි පෙරලි යන්නේ. හැමදාම මෙහි තියෙනවා කියලා නෑ. බඩගින්නේ මැරෙන්න වෙයි, පිපාසයෙන් මැරෙන්න වෙයි. අපි මේ කාලා බීලා ඇඳලා ඉන්න එක සත්‍ය දෙයක් නෙවෙයි, මුලාවක අපි ඉන්නේ. අපි විඳින සැප සම්පත් මොනවද? ඒසී කාමරවල, හොඳ යාන වාහනවල, ඩොලර් අත ගගා හිටපු මහා ලොකු මිනිස්සු තමයි දැන් අර ගාසා තීරේ මේ මිනිස්සුන්ගේ බිල්ඩින් අවුරුදු ගානක් ගොඩනගපු ලෝකෙ එක දවසින් පොළොට සමතලා කළාට පස්සේ තමන් ආදරය කරපු අය මැරිලා ඒ අතරින් තමන්ගේ දරු පැටව අතෙන් එල්ලගෙන යන්නේ නමක් නැතුව යන්නේ කොහෙද, කන්නේ මොනවද, බොන්නේ මොනවද, ළමයි වතුර ඉල්ලනවා. දැක්කේ නැද්ද රූපවාහිනිය? මිනිස්සු විඳින දුක. මේ ජීවිතේ අපි මෙහි ඉපදෙන්නේ නැතුව අපි ඉපදුනා නම් ගාසා තීරේ ඔය දරුවෝ ඉල්ලගෙන ඔය යන මිනිස්සු අතර අපිත් ඉන්නවා අසරණ වෙලා. අපි නම් ඔහොම ඉපදෙන්නේ නැහැ කියලා අපිට තියෙන සාක්ෂිය කුමක්ද? ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න, කුසල් කරගන්න, සංසාරයෙන් නිදහස් වෙන්න කල්පනා කරන්න. මේක පුදුම විදිහට පෙරලෙනවා. හැමදාම එක විදිහට ඉන්නේ. හැමදාම එක විදිහට ඉන්නේ. පිරිමි අය කාන්තාව වෙලා ඉපදිනවා, කාන්තාව පිරිමි වෙලා උපදිනවා. මේ විදිහට ස්ත්‍රී පුරුෂ බව පවා වෙනස් වෙවි උපදිනවා. ලෝකේ කොහේ හරි කොතනක හරි උපදිනවා. සත්තු මරණ පවුල් වල ඉපදිනවා, හොරකම් කරන පවුල් වල ඉපදිනවා, ගණිකාමලන් වල උපදිනවා. වංචාවෙන් අනිත් අය රවට්ටන බිස්නස් කරන අය බවට පත් වෙලා උපදිනවා. සුරා පෙරණ තැන් වල උපදිනවා. කොහොම පවුක අන්දරාවක් සංසාරي අපි අතින් වෙයිද? මෙච්චර බණ අහද්දිනොත් පින්පව් ගැන කතා කරද්දිමුත් අපි අතින් අපේ කෙලෙස් ඇවිස්සලා වෙන පව් දිහා බලනකොට බණක් දහමක් ඇහෙන්නේ නැති, හොඳක් නරකක් කියන්නේ නැති ලෝකයක අපි ඉපදුනොත් අපි අතින් කොච්චර අකුසල් වෙලා ඊළඟ ජීවිතේ හතර අපායයිද? මේ අවසාන ජීවිතය බුදුබණ පද ඇහෙන ජීවිතේ බේර ගන්න පුළුවන්, ගොඩ ගන්න පුළුවන් අවසාන ජීවිතේ මේ. මේ ධර්මය ඇහෙන අවසාන යුගය. ඒ නිසා ධර්මයේ හැසිරීම පළවෙනි තැනට ගත්තා කියන එක වැරද්දක් නෑ. රුවන්වැලි සෑය ජයතිරි මහ බෝධීන් වහන්සේ, දළදා වහන්සේ, ධාතුන් වහන්සේලා, බෝධීන් වහන්සේලා, සංඝරුවන ඇහෙන බණපද ඔක්කොම මේ රටේ තියෙනවා. කාණ්ඩ බොන්ට අඳින්න දුෂ්කරතා තියෙන්න පුළුවන්. කනවා බොනවා කියන එක සතාසිව් පවා කරන එක. ඒ නිසා අපිට වෙන මොනවත් නැති වුණත් දහමෙන් පිළිසරණක් ගන්න තිබුණොත් ඒක ලොකු දෙයක්. ඒ නිසා දැන් අපිට తాවකාලිකව ලැබෙන දැන් ඔන්න චූටි මේ දූලා ඉන්න ඉස්කෝලේ යන කෙල්ලෝ ඉන්නවා. මේ කෙල්ලෝ අනාගතේ කසාද බැඳලා කුයි වාගේ ස්වාමි පුරුෂවරු මුණ ගැහෙයිද? බොනයෝන්ද, සල්ලාලයෝද, දහා දුක් දෙන අයද? කවුරු මොන ගැහෙයිද කියලා ඉස්කෝලේ යන ළමයි දන්නවද? ඔය hina වෙවි ප්‍රිය සම්භාෂණයෙන්, ප්‍රිය සල්ලාපෙන් ඔය කෙල්ලෝ ටික hina වෙවි, කොල්ලෝ ටික hina වෙවි ගත කළාට අනාගතේ මොන දුක් අන්දරාවක් හංගගෙනද මේ hina වෙන්නේ? දැන් ඇඬු කඳුලින් ඉන්න අම්මලා, දැන් ඇඬු කඳුලින් ඉන්න තාත්තලා හොඳලත් ඉස්කෝලේ යන කාලේ hina වෙවි ඔහි ඇවිදවිද හිටපු අය කවදාවත් හිතුවේ නෑ මේ වගේ දුකක් අරගහ ගන්න වෙයි කියලා. ඒ නිසා අපිට පේන පැත්තට වැඩිය නොපෙනෙන පැත්ත ගොඩාක් දුරයි, දිගයි, පළලයි. ඒ නිසා මේක දැන් අපිට මේ පැයකින් වගේ මේ හැම දෙයක්ම කියලා දෙන්න අමාරුයි. නමුත් මේ බුදුබණ පදේ තුල ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ සංසාර දුකේ නිදහස් වෙන්න මහන්සි වෙන්නේ නැති කෙනාට තමයි ප්‍රමාදී වුණ කෙනා කියලා කියන්නේ. සසර ගැන හිතන්නේ නැති කෙනාට තමයි ප්‍රමාද වුණා කියලා කියන්නේ. මැරෙනවා කියලා සිහි කරන්නේ නැති කෙනාට තමයි ප්‍රමාද වුණා කියලා කියන්නේ. මැරිලා ආයෙ ඉපදෙනවා කියලා සිහි කරන්නේ නැති කෙනාට තමයි ප්‍රමාද වුණා කියලා කියන්නේ. අන්න ඒ කෙනාට සැප විදිහට පේන්නේ මේ දුකක්මයි සැප විදිහට පේන්නේ. අප්‍රිය දෙයක්මයි ප්‍රිය විදිහට පේන්නේ. අමිහිරි දෙයක්මයි මිහිරි විදිහට පේන්නේ. පෞල් ජීවිතේ අපායක් කරගෙන ඉන්න අයගෙන් ඇහුවොත් එහෙම ඔයාලා ඉස්සෙල්ලාම ওই ගෑනු ළමයා දැක්ක දවසේ ওই පිරිමි ළමයා දැක්ක දවසේ මොනවද හිතුනේ කියලා ඉස් හිතලා තින්නේ මෙයා තමයි බබා කිටු එක්කෙනා කියලා. මට සංසාරේම මම පැතුව එක්කෙනා මෙයා තමයි මගේ ජීවිතේ කියලා දැක්ක ගාම හිතෙන්නේ. නමුත් ඒ දුක නේද දුකක් නේද එදා සතුටක් විදිහට පේන්නේ. දැන් අර බෙල්ලක් කපපු දරුවාගේ අම්මා හිතන්නකෝ. ඒ දරුවාට කොච්චර ආදරේ නිසාද ඒ දරුවාට සැප සම්පත් දෙන්න රට ගිහිල්ලා හම්බ කර කර එව්වි. ඒතට ඒ දරුවා හොඳට අඳිනකොට වහන ගන්නකොට කොච්චර අම්මා හිඳින් සතුටු වුණාද? ඒ අම්මා සතුටු වුණේ යම් දවසක බෙල්ලක් කැපිලා ඔහි මැරිලා යන දරුවෙක්ගේ දුකකට නේද අර සතුටු වුණේ. ඒ නිසා අපේ ජීවිතේ යම් දවසක දුක් කල්පනා කරන්න දුක එනකොට මං මේ දුකට නේද එදා සතුටු වුණේ කියලා. මේ දුකට නේද එදා සතුටු වුණේ කියලා හිතන්න. එතකොට අපිට තේරෙයි. එතකොට අපිට සතුට ස්වරූපයෙන් අපිව වටේ එක එක දේවල් වැළඳ ගන්නකොට අපිට කල්පනාවක් එයි මේක නිසා දුක හට ගන්නවා කියලා. එහෙම වුණොත් හිත ටිකක් මෝරනවා. ඒ නිසා ලද සම්පතින් අපි ප්‍රාර්ථනා කරන නොපිරිහෙවා. සැප සම්පත් ඔයාලට පිරිහෙන්න එපා. ඔයාලගේ සැප සම්පත් දියුණු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් සැප සම්පත් වලින් මුලා වෙන්න නම් එපා. පරණ දුක අමතක කරන්න නම් එපා. ඉදිරියට දුකක් තියෙනවා කියලා අමතක කරන්නත් එපා. පුළුවන් තරම් පින් කරගන්න, කුසල් කරගන්න, යහපත කරගන්න, ධර්මය අහන්න, දුක් විඳින සංසාරයෙන් නිදහස් වේවා කියලා නිතර හිතන්න. අද දවසේත් මේ රැස් කරගත්ත පින ඔයාලට මේ දුක් විඳින සංසාරයෙන් නිදහස් වීමට හේතු ආසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරන්න. ඉතින් අද දවසේ මේ පින්කම සිද්ධ කරමින් රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයක් සියලු පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙලා මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා.